මේ දවස්වල මේ කුමන්ත්‍රණ කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා අපිට පේනවා. දැන් රවි කරුණානායක ඇමති හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගන්න. දැන් මේ එතුමා මේ කූඹියෙක්ද ඇමීභාවයෙක්ද? එතුමා අත්අඩංගුවට ගන්න බැරිද? පුළුවන්නේ. දැන් ඒක අපිද කියන්නේ අත්අඩංගුවට ගන්න කියලා තියෙන උසාවිය. එතකොට වරෙන්දුවන් නිකුත් කරලා තියෙනවා. දැන් මේ හිටපු ආණ්ඩුව මොකද කළේ? UMP ආණ්ඩුව ගරු අධිකරණයට, එවැගේම CID එකට, අපරාධ දෙපාර්තමේන්තුවට ඇඟිලි ගැහුවා. ආ, නීතියට ඇඟිලි ගැහුවා. ලොකු පොඩි ભેද බැලුවේ නැහැ. ඒ කට්ටියගේ ප්‍රශ්න විසඳ ගන්න ඒ කට්ටිය නීතියට ඇඟිලි ගහලා නීතිය එක ඒගොල්ලෝ අයි නීතිය නමදනේ තිබ්බේ ඒ කාලේ. එතකොට දැන් මේ ඉන්න නායකයෝ, දැන් අධිකරණ ජනාධිපතිතුමා අගමැතිතුමා වෙන්න පුළුවන් මේ නායකයෝ, අපි අපේ ආණ්ඩුව, මේ අපි සකස් කරගත් ආණ්ඩුව නීතියට ඇඟිලි ගහන්න යන්නේ නැහැනේ. නීතිය ක්‍රියාත්මක වෙනවා, ස්වාධීනව ක්‍රියාත්මක වෙනකොට මේ පොලිසිය ඉන්නේ කොහෙද? අපරාධ දෙපාර්තමේන්තුව කොහෙද ඉන්නේ? එතකොට මේ අය මොකද්ද මේ කරන්නේ මේ නාඩගම? මේක අපි දකින්නේ, මේක මේ රජයේ අපහසුතාවයට ලක් කරන වැඩක් විදිහට අපි දකින්නේ. මොකද මේකෙන් ජනාධිපතිතුමාට හොඳ නැහැ. ඒ විතරක් නෙමෙයි, අගමැතිතුමාට හොඳ නැහැ. ඒ වගේම නව ආණ්ඩුවට හොඳ නැහැ මේ වැඩි. අත්අඩංගුවට ගන්නවා නම්, වරණ තුනෙකුත් කරනම් පොලිසිය ඉන්නේ ඒකට. ඊළඟට මේ අපරාධාංශයේ දැන් අපි දැක්ක මේ ටිකෙන් දැන් ගෙදරට යනවා. මේ මොකද්ද මේ විහිළුව? මේක විහිළුවක් නේ. අත්තරංගුවට ගන්නව නම් අත්තරංගුවට ඉවර කරන්න ඕන. අත්තරංගුවට ගන්න නැත්නම් ඒක මිනිස්සුන්ට කියලා එක්කෝ ඒක අධිකරණයේ එක්ක අධිකරණයේ ක්‍රියාත්මක කරලා ඒක විසඳන්න ඕන. එහෙම මේ ජනාධිපතිතුමා මේවට මැදිහත් වෙන්නේ නැහනේ. අගමැතිතුමා මේවට මැදිහත් වෙන්නේ මොකද? ගිය ආණ්ඩුවේ වැඩේ මේ ආණ්ඩුව කරන්නේ නැහැ. ඒක කළොත් වෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුවට හම් වෙනවා මේ මොකද්ද විසඳුම ජනතාවගෙන්. එතකොට මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේවයි පිටිපස්සේ අපි දකින්නේ කුමන්ත්‍රණකාරී බලවේගයක් වෙනත් විරුද්ධ පාර්ශවයන් විසින් ආණ්ඩුව අපහසුතාවයට ලක් කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවාද කියන සැකය අපිට තියෙනවා මේ වෙනකොට. මොකද මේ අපි කියන්නේ කෙනෙක් වරදක් නැතුව අත්අඩංගුවට ගන්න කියලා. අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඉතින් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරාම දැන් මේ වෙනකොට පොල් ගෙඩියක් හොරගම් කරපු එකෙක් හරි, අම ගෙඩියක් හොරගම් කරපු එකෙක් හරි, එහෙම නැත්නම් ගමේ ප්‍රශ්නයක් දාගත්ත එකෙක් හරි අත්අඩංගුවට ගන්න කිව්ව කොහොමද පොලිසිය ක්‍රියාත්මක වෙන විදිය? ඒ මනුස්සයර ගහනවත් එක්ක. ආ, දැන් මේ ප්‍රභූරුන් කියලා මේ අය මේ මොකද්ද මේ කරන්නේ? මේ කොහෙවත් ලෝකේ නැති ප්‍රජාතන්ත්‍රවාදයක්, කොහෙවත් ලෝකේ නැති නීතියක් මේ තියෙන්නේ. මෙන්න මේ නීතිය තමයි ජනාධිපතිතුමනි වෙනස් කරන්න ඕන. ඒ නිසා මේක මොකද්ද මේ? මේක ප්‍රභූරු කියලා එහෙම එකක් නැහැ. නීතිය කාටත් එකයි. එයා හාමුදුරු කෙනෙක්ද? එයා ඇමතිවරයෙක්ද? එයා ජනාධිපතිවරයාද? එයා අගමැතිවරයාද? එයා සාමාන්‍ය කෙනෙක්ද? එයා රාජ්‍ය නිලධාරියෙක්ද? සභාපතිද? අධ්‍යක්ෂකද කියලා බලන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. ක්‍රියාත්මක කරන නීතිය අනිවාර්යයෙන්ම අධිකරණයෙන් ක්‍රියාත්මක කරනකොට ඒක පහළ මට්ටමේ ක්‍රියාත්මක කරන්නේ පොලිසිය. පොලිසිය මොනවද මේ කරන්නේ? එතකොට මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මොනවද මේවයි වෙන්නේ මේ? මේවයින් ජනතාව කාටද අන්තිමට බනින්නේ? දොස් කියන්නේ ජනාධිපතිතුමනේ. අන්තිමට ජනාධිපතිතුමා වැරදි කියයි, අන්තිමට අගමැතිතුමා වැරදි කියයි, අන්තිමට ආණ්ඩුව වැරදි කියයි. දැන් මේ එතෙන්ට එන්නේ. ඉතින් මෙහෙම මොනවද මේ විහිළු නාටකම් නටන්නේ? මේවා ටෙලි ඩ්‍රාමා, මේවා නිකන් නාට්‍ය. මේ නාට්‍ය සම්දර්ශන දාන එකෙන් වෙන්නේ අපි දුක් මහන්සියෙන් අමාරුවෙන් සටන් කරලා අවුරුදු 4000ක් තිස්සේ දුක් විඳලා, ඒ විතරක් නෙමෙයි කැප කරලා අපි විශාල අරගලයක් කරලා, ආ විශාල අරගලයක් කරලා ගත්ත මේ ආණ්ඩුව, සකස් කරගත්ත මේ පාලනය අපි පිළිහිමට ලක් කරන්න ඉඩ දෙන්න බෑ අපිට. අපිට ඒකට ඉඩ දෙන්න බෑ. දැන් මේක වෙනවා, අපිට පේනවා. ඒ නිසා අපි මේක බොහොම කරුණාවෙන් කියන්නේ මේ දේවල් වලට ඉඩ දෙන්න බෑ. මොකද